අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්ත ගියත් ඇත්ත කියන රාත්‍රී 7 සමගින් ඔබ හමුවන මම සාරංග පතිරණ. මම තිලින නදේෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 5ක පවුල් 3000කට අධික පිරිසක් පීඩාවට උතුරුමැද වැව්හා ජලාශ රැසක් පිටාර මට්ටමේ බොරු පොරොන්දු වලට රැවටුණු යුගය අවසන් බව ජනපති අම්පාරේදී කියයි අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා පොදු අපේක්ෂක මෛත්‍රී ජනතාවගෙන් ඉල්ලයි 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මහ මොලකරු එල්ලා මරා දැමේ විපක්ෂයේ අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ලබා දී ඇති පොරොන්දු සියල්ල 2015 වර්ෂයේ අයවැය තුලින් මේවන විටත් ඉටු කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද අම්පාර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මෙම ජන රැලිය අද දහවල් අම්පාර විරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා ඒ මැති ඇමතුරු නැතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ජනාධිපතිවරයාට හිමි වූයේ ඉහළ ජනතා ප්‍රතිචාරය සතුටින් ආදරෙන් භක්තියෙන් යුක්තව ගෞරවයෙන් පිළිගනු ලබනවා අපේ දෙමළ ඊළාම් මතවාදයට පණ දෙන්න ආයමත් කාටද ඕනා ඒකද ජාතිය ඉල්ලන වෙනස ඒකද මව්බිම ඉල්ලන වෙනස නෑ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපේ දරුවෝ ජීවිත පූජා කළා අපේ මව්වරු හඬා වැළපුණා මල කඳන් ගොඩ ගැහුණා නැවත ඒ යුගය නිර්මාණය කරන්න Siri Sena උන්නේලට අපි ඉඩ තියන්නේ නෑ කියන එක දවන්ත ජනතා බලයක් එක්ක අටවැනි දට ඔප්පු කරලා පෙන්නනවා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. දින 100 අලුත් රටක් නිර්මාණය කරන්න. මේ අවුරුදු 60ක් ගිහිල්ලත් අලුත් රටක් බිහි කරන්න මම එනකන් ඉන්න උනා. රෞගේ අවුරුදු පාට අපි පොරොන්දු වල වටිනාකම තීරණය කරන්න ඕනේ. ඉස්සර පොරොන්දු ඉටු කරාද නැද්ද කියලා බලන්න. රාජ්‍ය සේවය බලන්න. මම ශක්තිමත් කරා ලක්ෂ 15ක් අරගෙන. මට මතක් වුණා මගේ අයවැය. මම ඉදිරිපත් කරාම ඒ අයවැය කොපි කරන්න බෑ කාටවත්. දැන් මේක බලාගෙන යනකොට මම කරපුවානේ කියන්නේ 180ක් වැඩ කරපු සියලු සේවකයෝ ස්ථීර කරනවා ලැබේ. මම කොරලා ඉවරයි. තවත් කරන්න දෙයක් නැහැ. මම බයිසිකලයක් දුන්නා. ඒ ලක්ෂ 210 වටින බයිසිකලේ දැන් 50000ක් ගෙවන්න ඕන. ඊට වඩා ගෙවන්න ඕන නැහැ. ඒක දැන් කියනවා ඒ 50000 දෙනවයි කියලා. තරඟ කරා අපේක්ෂකයෝ දෙන්නේ. දෙන්නම මගේ යාළුවෝ. ඇයි මරෙක් කාල රුපියල් 10 ගානේ ඡන්දෙකට ඒ කාලේ. කුරුදුස් ගිහිල්ලා කිව්වා නයින් ආවද? ඔව් ආවා. වටිනා ඡන්දේ ගන්න සල්ලි දුන්නද? ඔව් දුන්නා. කීයක් දුන්නද? රුපියල් 10ක් දුන්නා. චී චී. වටිනා ඡන්දේ රුපියල් 10යි. දෙන්න මෙහාට 10. මේක 25 තියාගන්න කියලා කිව්වා මට මතක් වුණේ මෙයා මම ලක්ෂ 2000ක් දුන්නාම මෙයා කියනවා නෑ නෑ ඔය 50000 ඔය තියාගෙන මට ඡන්දෙ දෙන්නකෝ ඉතින් ඒකට රැවටෙන මිනිස්සු නෑ රාජ්‍ය සේවයේ පෝර සානාධාරය ඒ ගැන එක වචනයක්වත් ප්‍රතිපත්ති මාලාවේ නොදැමීම තුල පැහැදිලිව පේන්නේ මේ රටේ ගොවි ජනතාවට අසාධාරණයක් කරන්න උදානම් වෙලා තියෙන එකයි කියන එකයි පැහැදිලිව ඒකට ඉඩ තියන්න හම්බ වෙන්නේ නෑ මොකද නම වෙනදා මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා ලාහෝගල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එක් වුණා. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක සංචාරය කළා. කල්මුනේ කඩකරේ මුස්ලිම් පල්ලිය වෙත ගිය ජනාධිපතිවරයා එහි සිටි පිරිස අමතමින් ප්‍රකාශ කර ඇත්තේ සෑම මුස්ලිම් බැතිමතෙක්ම ජීවිත එක්වරක් හෝ මක්කම වේවිමේ වැඩපිළිවෙලක් සකස් කරන බවයි. චන්ද දායකයා චන්දපුරට පැමිණීම අඩාල කිරීම සඳහා ආණ්ඩුව විසින් විවිධ ප්‍රචාර ගෙන යන බවට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කරනවා. මහනුවර අකුරණ නගරයේ පැවති ජනහමුකදී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මහ ජනතාව මෙම ප්‍රචාරවලට හසු නොවී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන ලෙසටයි. මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්ටාසේ අකුරණ නගර මැදේ මෙම ජනහමුව ඊයේ සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන සිසුපක්ෂ නියෝජනය කරමින් දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වේදිකාව සම්ප්‍රාප්ත වන මොහොත මෛත්‍රීපාල සිරිසේන මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා අනාගත ජනාධිපතිවට අනාගත ජනාධිපතිවට දැන්
පහුගිය අවුරුදු 4ම යුද්ධයක් තිබුණේ මැතිවරණ එනකොට තමයි ඔන්න යුද්ධයක් මතක් වෙන්නේ එල්ටීටි කාරෝ ඉන්නවයි කියනවා ඩයස්පෝරාවක් ගැන කියනවා මෙතන එල්ටීටි කේ කවුරුත් නැහැ මෙතන රට පාවල දෙන එකෙක්වත් නැහැ මේ මේ වේදිකාවේ මේ වේදිකාවේ හැමදාම හිටියේ රට ආරක්ෂා කරපු අය අපි ක්‍රීඩා කරන කාලෙවත් සුද්දෙක්ට අපි ඔළුව නැමුවේ නැහැ අපි ඔළුව කැලින් තියාගෙන වැඩ කරේ රට ආරක්ෂා කරන්න ක්‍රීඩා කරනකොටත් අදත් ඒ කිසිම බලවේගයක් මෙතෙන්ට එන්න දෙන්නේ නැහැ කියන එක ලොකු වගකීමකින් තමුන්නාන්සලාට කියනවා මේ රටේ ජාතීන් අතර සංහිඳියාව තියෙන්න ඕන හොඳ හිත තියෙන්න ඕන පෞගේ කාලය තුල තමුන්නාන්සලා දන්නවා මුස්ලිම් ජනතාවට මොනවා තරම් හිරියර සිද්ධ වුණාද කියලා හිතා ඒක කොහොම ආණ්ඩුව කරපු කුමන්ත්‍රක යුද්ධේ ජයග්‍රහණය කළ රණවීරුවන් කියලා මහා ලොකුවට කයිවාරු ගැව්වට රණවීරුව තමයි අරලිය ගහ මන්දිරේ පිඟන් හොදන්නේ රණවීරුව තමයි අරලිය ගහ මන්දිරේ තනකොළ කපන්නේ ආණ්ඩුවේ මැතිමතුරු දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා ස්ථීරවම පරදිනවායි කියලා හිතා ඒ පරදින නිසා ජනතාව අතරේ නොයෙකුත් වැරදි ප්‍රචාරයන් ගෙනියන ආණ්ඩුවේ ඒගොල්ල කොහොම හරි දිනනවයි කියලා කියනවා ඒ ප්‍රචාරයන් කරන්නේ තමුන්නාසලගේ ඔළුව වෙනස් කරන්න ඒවට අහු වෙන්න එපා ජනවාරි 8 වෙනිදා හංසය ඉදිරියේ කතරේ ගහන්න ඉදිරි හරි අපි බලා ගන්නවා ඉදිරි හරි අපි බලා ගන්නවා අපි හොර ඡන්ද දාන්න දෙන්නේ නැහැ මොන හරි කරලා දිනන්න දෙන්නේ නැහැ ජනවාරි 8 වෙනිදා අලුත් ආණ්ඩුව හදන්න සියලු දෙනාම පෙළ ගැහෙන්න ඉදිරියට එන්න දිවිඳ බලපා ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පවුල් දහසකට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා වර්ෂාවෙන් දැඩි බලපෑම් මෙල්ලවී ඇති අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පවුල් 2000කට පීඩා එල්ල වී තිබෙනවා ජර්ගලීම් හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිළු රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමටද අද පියවර ගැනුණා පවතින අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එළවී ඇත්තේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්ටයි ඊයේ දහවල් සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරවැව නාචදුව මහකනදරාව තිසාවැව ඇතුළු ප්‍රධාන වැව 12න් 11ක්ම මෙවැනි විට වාන් දමනවා රාජාංගනේ ජලාශයේ අද පෙරවරු වන විට විවෘත කරන ලද වාන් දුරටු සංඛ්‍යාව 20ක් මල්වතු ඔය පිටාරගලි මෙහෙත්වෙන් පූජා නගරේ මල්වතු ඔය පටුමග ප්‍රදේශයේ සිරවී සිටි පවුල් 10ක පිරිසක් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ මැදිහත්වීමෙන් අද දහවල් බේරාගත්තා මේ අතර නාචදුව ජලාශය පිටාරගලීම හේතුවෙන් අනුරාධපුර නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව පවතිනවා කුඹිච්චන් කුළුම වැවේ වැව් බැම්ම කැඩී යාමේ අවධානමක් පවතින අතර අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා පැවසුවේ පවතින අවධානම හේතුවෙන් අනුරාධපුර නව බස් නැවතුම් පොළ සහ නව නගරයේ ආශ්‍රිත පදිංචිකරුවන් සහ වෙළඳ ව්‍යාපාරිකයින් ඉවත් කිරීමට අද දහවල් පියවරගත් බවයි එපාවල කටියාව වැව පිටාරගලීමෙන් ප්‍රදේශයේ පවුල් 100කට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව ඇති අතර ඔවුන්ට නගරයට පැමිණීමට නොහැකි වී තිබෙනවා. එපාවල කැකිරාව ප්‍රධාන මාර්ගයේට කැටියාව මන්සන්දිය ප්‍රදේශයේදී අද ගසක් කඩා වැටී තිබුණේ මේ ආකාරයෙන්. මේ හේතුවෙන් පැය 5ක පමණ කාලයක් එම මාර්ගයේ ගමනාගමනය ඇන හිටියා. මෙ අතර අනුරාධපුර රාජාංගනය යාය 13 ප්‍රදේශයේ නෙළුම්ගම කුඩා වැව කැඩී යාමෙන් යාපනය කොළඹ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනය අද දහවල් වන විට සම්පූර්ණයෙන්ම ඇන හිටියා. පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දුරටු 20ම මේ වන විට අඟල් 6 බැගින් විවෘත කර තිබෙනවා. එලෙස මුදාහැරන ජලය නරි ඔය ඔස්සේ තබ්බෝව අංක 1 ගොවි ජනපදය හරහා ගලා බැසීම හේතුවෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ අතර නාවික හමුදාවේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් එම ප්‍රදේශයේ පවුල් 70ක ජනතාවක් බේරා ගැනුණා. මෙ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ගිරිතලේ කවුඩුල්ල සහ පරාක්‍රම සමුද්‍රය යන ප්‍රධාන වැව් 4ම මෙවන විට වාන් දමනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන් දුරට විවෘත කිරීමේ හේතුවෙන් මහවැලි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කොළඹ මඩකල්පුව ප්‍රධාන මාර්ගය ගල්ලැල්ල හා මනම්පිටිය ප්‍රදේශවලින් යටව ඇත්තේ මේ ආකාරයෙන්.
කවුඩුළු වැව වාන් දැමීමෙන් මැදිරිගිරිය හිඟුරාගොඩ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වූ අතර එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් මැන හිටියා. මීට අමතරව රත්මල්යාය, පියසෙන්පුර, මැදිරිගිරිය, මීගස්වැව, පන්සල්ගොඩල්ල යන ප්‍රදේශවල නිවාස දහසකට ආසන සංඛ්‍යාවක් ජලයෙන් යටව තිබෙනවා. කන්තලේ වැවේ ජල මට්ටම අකර අඩි 124,000 දක්වා ඉක්මවා ගොස් තිබෙනවා. දඹුල්ල කවුඩුල්ල වැව අද දහවල් වන විට වාන් දමමින් පැවතියේ මේ ආකාරයෙන්. පවතින අයහපත් කාලගුණයත් සමග හිරවඩුන්න වැව පිටාර ගැලීමත් සමග ත්‍රිකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගය හබරණ හිරවඩුන්න ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග කන්තලේ අබෝපුර වසමේ රජ වැව සහ අබෝගම යන ප්‍රදේශ ජලයෙන් යට වුණා. प्रदेश कुमरुवाक्र दहसकट आसन संख्या वर्षा विनाश वीति बेनवा मेवन विट पावती तात्व पुतला दिशिके सुपसाद कंदूर अटक पौल हत्य दाहत्रक यगेम पुद्गलैन निग्दास हस्य असुवाक अंद वातावरण तिबिन एक मनारम दिशिके सुपसाद कंदूर पहाक पौल एक विशी हताक सह पुद्गलैन देशी हत देखा खटियटत एक त्रिगुणामल दिशिके कंदूर नामेक पौल एक हट हतरक सह पुद्गलैन पंसी असू नम दिन रदवाति वार्ताकरण पुलांगण विशेषम मीट अमतर पोलनरुस अनुराधपुर दिशिकल पौल दिदाह अधिक प्रमाण मेवन विट पीडाट पत्व वार्ताकरण विशेष मेय सदावश सहन कड़ सी मदल दिशिक लेगमे अधीक्ष नटते मेमन विट सिद्धुन विशेष सदा अपदा कलमना दिशिक निर्धारंगे सह मेना निर्धारंगे सहाय लभिनो अभी विशेष इलीमकरण इद्री पैक अधिक वर्षा पावती सह मे संबंध शैलखिलीमात्रेन विशेष पहद बिम्मल सिद्धन जनता अधिक वर्षावत एवगेम जलाश्रित अलमार्गवल जले पावचिक जनतावत वडा शैलखिलीमात्रेन कारण मतकन कमी